රංගන ශිල්පී රංජන් රාමනායක යනු කලින් කලට බොහෝ පෙරලිකාර වැඩ කරන චරිතයක්. ජනතාවගේ රංගන ශිල්පියා මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පියා ලෙස නිරන්තරයෙන් සම්මානයට පාත්‍ර වූ රංජන් දේශපාලන කරලියේද පෙරලිකාර චරිතයක් බව සැබෑවක්. එසේ වුවද අප මේ කතා කරන්නට සූදානම් වන්නේ ඔහුගේ පෙරලිකාර දේශපාලන රටාව ගැන නම් නෙවෙයි. කලින් කලට විවිධ අභියෝග බාරගන්නා රංජන් ගැන බොහෝ දෙනා මේ දිනවල කතා කරන්නේ ඔහු උසස් පෙළට ලියන්නට සූදානම් වන පුවත ගැනයි. ඒ ගැන වගේම ඔහුගේ නවතම තොරතුරු පිළිබඳව ගෙනෙන දිගහැරුමයි මේ. කොහොමද මේ දිනවල වැඩ කටයුතු? මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ වැඩට මූලිකත්වය දෙමින් කලාවේ වැඩවලටත් දායක වෙමින් සුපුරුදු ජීවන රටාවේ යෙදෙනවා. කලාවේ වැඩ ගැන කිව්වොත් දැන් තිරගත වෙන ගෝරි චිත්‍රපටියේ උපප්‍රධාන චරිතයක් ලැබුණත් මට ඒකට දායක වෙන්න බැරි වුණා. ඊට අමතරව තවත් චිත්‍රපට කීපයක චරිත ලැබුණත් ඒවා බාරගන්න බැරි වුණේ කාර්යබහුල නිසායි. ඒත් ඒ අතරේ ඒ කරන්න හදන්නේ අපේ අමාත්‍ය ආචිච්චි පෙරේරාට නීති උගන්වන ආයතනයක් තියෙනවා. ඉතින් මට ඔනුනා ඒකට ගිහින් නීති ඉගෙනගෙන ලන්ඩන් LLB එකට ලියන්න. ඒ වෙනුවෙන් ඒ වලට විෂයන් තුනක් සමත් වෙන්න ඕනේ. ඒත් මම පාස් එක විෂයක් විතරයි. මේ නිසා පසු අභිවෘත විශ්වවිද්‍යාලයට ගිහින් නීතිය හැදෑරීම සඳහා වූ පුහුණු පාඨමාලාව කළා. එහිදී ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සමත්, ජනමාධ්‍ය හා සමාජ විද්‍යාව සමත් වෙන්න තියෙනවා. ඒ ලෙවල් වලට කොහොමද මුහුණ දෙන්නේ? දේශපාලන විද්‍යාව, ජනමාධ්‍ය හා ක්‍රිස්තු ධර්මයේ විෂයන් ගෙනුයි මුහුණ දෙන්නේ. ක්‍රිස්තු ධර්මයේ විෂය තෝරාගත්තේ සාමාන්‍ය පෙළට ඩී සමාර්ථයක් තිබුණ නිසායි. විවෘත විශ්වවිද්‍යාලයට ගිහින් විභාග ලියද්දී සරසවිය අනිත් ළමයි බැලුවේ නැද්ද ඔබ දිහා? අනේ ළමයි, ඉතින් මාව වටගෙනගෙන කතා කරා, සෙල්ෆි ඡායාරූප එහෙමත් ගත්තා, සමහර අය මට අතපසු වෙච්ච සටහන් පවා ලියලා දුන්නා. ඒ විදිහට යාළා මට උදව් කරනවා. විශේෂයෙන් ගෑනු ළමයින්ගෙන් බේරෙන්න බැරුව ඇති නේද? ඔක්කොමලා වගේ උදව් කරනවා. සමහර අය මගේ ටෙලිෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා මට සටහන් ටිකේ වන්න. හැබැයි අපේ පාර කැඩිලා හදලා දෙන්න පුළුවන්ද කියලාත් සමහර අය විහිළුවට ඇහුවා. මේ සටහන් අතරේ පාර කැඩිච්ච එක අතරේ සම්බන්ධය මොකද්ද කියලා මම විහිළු කළා. ඒක ඉතින් එයාලා කිව්වේ නිකමට වගේ. කොහොම වුණත් විවෘත විශ්වවිද්‍යාලයේ ඔක්කොමලා මට ලොකු ධෛර්යයක් දුන්නා. ඔබ මේ වයසේදී ඒ ලියන්නට හදන ගැන හැමෝම කතා වෙනවා. මම දකින විදියට ඒක ඇත්තටම ඉතින් හොඳ දෙයක්. මම වගේ කෙනෙක් ඒ විදියට ධෛර්යවන්තව මුහුණ දීම ගැන දරු පරපුරට ආදර්ශවත් දෙයක් කියලායි මට නම් හිතෙන්නේ. BBC එකේ සංදේශය මේ ගැන විශේෂ වැඩසටහනක් මාත් එක්ක කළා. එයින් පසුව බොහෝ දෙනා මට කතා කළා. ගුරුවරු කවුරුවත් මගෙන් සල්ලි නොගෙන ඌමනාවෙන්ම උගන්වන්න එනවා. හැබැයි මම බලෙන් හරි සල්ලි දෙන්න හැදුවත් එයාලා ගන්නෙ නැහැ. විභාගයකට ලියන්න තරම් මනස හදාගන්නේ කොහොමද? ප්‍රධානම කිව්වොත් මං තනි පුද්ගලයෙක්. මට බිරින්දෑවරු නෑ, විවාහ වෙලා නෑ, ළමයි නෑ, අම්මා තාත්තා නෑ. ඒ නිසා ප්‍රශ්න නෑ. අමාත්‍යංශයේ වැඩ ටික උදේ කරලා ගෙදරෙනවා. ගෙදර ඇවිත් ගුරුදෙගුරු සමිති වලට යන්න නෑ, සුපර් මාකට් යන්න නෑ. ඒ නිසා 90%ක්ම විභාගය වෙනුවෙන් ලෑස්ති වෙන්න පුළුවන් කාලය සහ මනස හදාගන්න මට පුළුවන්. ඒ ලෙවල් කළා. ඊට පස්සේ ලෝ කොලෙජ් යන්නයි කල්පනාව. එහෙම වුණාම මගේ නඩුවලටත් මට පහසුවක් වෙනවා. ඒ කියන්නේ නීතිඥ රංජන් රාමනායක කියලා කියනවට ආසයි. අනේ ඔව්, ඒක මගේ හීනයක්. නීතියට මම ආසයි. ඒ ආසාව නිසා මට ඒක ඉගෙන ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. පාර්ලිමේන්තුවේ සිටින නීතිඥ තනතුරු දන්න දේශපාලඥයින් බොහෝ දෙනා මාව උනන්දු කරවනවා. ඉගෙන ගන්න මේ විෂයන්ගෙන් වැඩියෙන් අමාරුනේ ඉකෝන්. මට දිරව ගන්න බෑ. අනෙක් විෂයන්ගෙන් දේශපාලන විද්‍යාව අපි නියලෙන් නිසා ආසයි. ජනමාධ්‍ය විෂයටත් හරි උනන්දුයි. මේ විදියට ජීවිතය ගෙවන රංජනට අද ජීවිතය දැනෙන්නේ කොහොමද? මං උපන්නේ 1963 මාර්තු 11 වෙනිදා උදේ 6ට මීගමුවේදී. කලාවට ආව මට දෙවියන් වහන්සේ ස්වභාව ධර්මයේ පිහිට වගේම ධෛර්යයක් ලැබී තිබෙනවා. ජනතාවගේ නළුවාවේ ජනප්‍රියම නළුවා ලෙස නිරන්තරයෙන් සිටීම එක අතකට පිනක්. ඒ විදියට ජනතාවගෙන් ලැබෙන ආදරයක මට දුක් වෙන්න දෙයක් නෑ. මම මේ ජනතාවට ණයයි. මම මේ තැනට ඔසවා තැබූ චිත්‍රපට ශේෂ්ත්‍රයේ, කලා ශේෂ්ත්‍රයේ, මාධ්‍ය ශේෂ්ත්‍රයේ සහ විවිධ අංශවල අයත් සෑම සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා කියන්න කැමතියි. ඒ මිනිසුන් වෙනුවෙන් මම සමාජයට යමක් කළ යුතුයි. නීතිඥවරයෙකු වෙලා අව ගෙඩියක් කඩලා ඇපගන්න බැරුව සිටින අහිංසක අම්මලා ඒ වගේ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඇත්නම් ඒක මගේ හීනයක්. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.